ஹாய் கைஸ், தொழில் திரையான ஸ்டுடியோ டெல்கி யூடியூப் சேனலில் தேடிங்காதான் நம்ம கதை வரேன். சாம்சங் கேலக்ஸி S20 ஃபோன் கேட்டீங்கன்னா டாப் ஃபீச்சர்ஸ் கேன் இது தினட்டமே ஸ்மார்ட் ஃபோன் ரிலீஸ் கரல தவாஸ் கீ பேக் வேணவா. ஐ திங்க் S20 சீரீஸ்க்கே மே இதில் ஃபோன்ஸ் துணக் ரிலீஸ் உணவலாம் குழுவா. இது மே துணை வேணுமா தினட்ட கூட ரிவ்யூஸ் தியனும் இது ஏக நிசா மாம் மெத்தனது ஏன் ரிவ்யூ வேணுமே இது மேக தியனா டாப் ஃபீச்சர்ஸ் பார்க்க கேன். ඉතින් මේකෙදී මම කතා කරන්නේ ගොඩක් වෙලාවට කැමරා එක ගැන සහ මේකේ ස්පීඩ් එක වගේ දේවල් ගැන. ඉතින් මම කලින් වීඩියෝ එක කරා මේ S20 ෆෝන් එක රිලීස් වෙන්න කලින් මේ ෆෝන් එකේ ස්පෙસિෆිකේෂන්ස් මොන වගේ වෙයිද කියලා. ඉතින් මේකේ ගොඩක් දේවල් දැන් මේ ෆෝන් එකේ තියෙනවා. ඉතින් කලින් ක්ලික් වෙලා තිබ්බ ගොඩක් ෆීචර්ස් මේ විදිහට මේ ෆෝන් එකේ තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔය වීඩියෝ බලුවේ නැත්නම් ගිහිල්ලා ඒ වීඩියෝ බලලා ඊට පස්සේ මේ වීඩියෝ බලන්න. ඉතින් එතකොට ඔයාලට මේ ෆෝන් එකේ ස්පෙસિෆිකේෂන්ස් ගැන ගොඩක් හොඳ අයිඩියාවක් ගන්න පුළුවන් වෙයි. අපි මුලින්ම කැමරා ගැන කතා කරමු. ඉතින් අපිට මේකේ කැමරා එකේ මේන් ෆීචර් එක තමයි මෙතන කැමරාස් පහක් තියෙනවා. ඉතින් මෙතනදී මේන් වෙන්නේ මෙගාපික්සල් 108ක කැමරා එක. ඒක බලන්න පුළුවන් මේ විදිහට මෙගාපික්සල් 108ක කැමරා එක ගොඩක් හොඳට හයිලයිට් කරන මෙයාලා ඉවෙන්ට් එකේ වගේ ගොඩක් දේවල් වල. ඉතින් මේ මෙගාපික්සල් 108 මේ සෙන්සර් එක මෙයාලා කස්ටම් මේඩ් ඒ Samsung එකෙන් කස්ටම් හදලා තියෙන සෙන්සර් එකක්. ඉතින් ඒක නිසා ඒ සෙන්සර් එක වෙන කිසිම ෆෝන් එකක බලන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ගොඩක් වෙලට තියෙන ප්‍රශ්න තමයි මෙගාපික්සල් 108ක් වුණා වගේ සාමාන්‍ය DSLR කැමරාස් වලත් මෙගාපික්සල් 24ක් 25ක් වගේ තියෙන්නේ. ඉතින් මේ වගේ ස්මාර්ට් ෆෝන් කැමරා එක මෙගාපික්සල් 108ක සෙන්සර් එකක් දාලා කොලිටි එක වැඩි වෙනවා කියන්නේ. ඇත්තටම කිව්වොත් කොලිටි එක වැඩි වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මෙතනදී වෙන්නේ මේක සාමාන්‍යයෙන් zoom කරද්දී කොලිටි එක loss වෙන එක අඩු කරගන්න එක විතරයි. නැතු සාමාන්‍යයෙන් මේ දි පොඩි ලෙන්ස් එකකට මෙගාපික්සල් 108ක සෙන්සර් එකක් දැම්ම කියලා කවදාවත් කොලිටි එක වැඩි කරගන්න බෑ. මොකද අවුරුදු කිහිපයකට කලින් iPhone එක ලෝකේ හොඳම ස්මාර්ට් ෆෝන් කැමරා එකට බවට පත් වුණා 12 මෙගාපික්සල් සෙන්සර් එකකින්. ඉතින් මෙතනදී කියන්න තියෙන්නේ මෙගාපික්සල් ගාන වැඩි වුණා කියලා කවදාවත් ෆෝන් එකක කොලිටි එක වැඩි වෙන්නේ නැහැ. කැමරා එකේ කොලිටි එක කවදාවත් වැඩි කරගන්න බෑ මෙගාපික්සල් ගාන වැඩි වුණා කියලා. සමහරවිට මෙගාපික්සල් ගාන වැඩි වෙනවා කියන්නේ මෙතනදී low light photography වලට බලපෑමක් ඇති වෙනවා වගේ දේවල් තමයි වෙන්නේ. ඒක නිසා අපිට කියන්න බෑ මේකේ කොලිටි එක වැඩි වෙනවා කියලා. ඒ වුණාට අපිට මේක zoom කරද්දී කොලිටි එක loss වෙන එක අඩු කරගන්න මේක ගොඩක් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි zoom ගැන කතා කරොත් අපිට මේකේ full 100x වෙනකන් zoom කරගන්න පුළුවන්. ඉතින් මෙතන 100x වෙනකන් zoom කරනවා කියන්නේ මේක කොලිටි එක ටිකක් loss වෙනවා. ඉතින් මෙතනදී අපිට 5x වෙනකන් optical zooming තියෙනවා. ඒ වගේම 10x වෙනකන් hybrid zoom තියෙනවා. hybrid zoom කියන්නේ digital zoom සහ optical zoom එක දෙකම එකතු කරලා යන zoom එක. ඉතින් අපිට S20 S20 plus කියන phones දෙකේම බලන්න පුළුවන් වෙන්නේ 3x zoom විතරයි. ඔප්ටිකල් zooming 3x zoom බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් S20 Ultra එකේ 5x ඔප්ටිකල් zoom බලන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ එක ස්පෙෂලායිස්ඩ් ලෙන්සයක් තියෙනවා. මේ විදිහට ලයිට් එක ඩිරෙක්ට්ලි ඇතුළට ගිහිල්ලා අනිත් පැත්තට හැරිලා ඒකේ ප්‍රිසම් එකෙන් වගේ අනිත් පැත්තට ලයිට් එක හරවලා දිගටම තියෙන ලෙන්ස් කීපයකින් ඇතුළට යලා තමයි සෙන්සර් එකට යන්නේ. එතකොට මේකේ ලෙන්සස් කීපයකින් zoom කරලා ඔප්ටිකල් zooming ගොඩක් හොඳට කොලිටි loss වෙන්නේ නැතුව zoom කරගන්න අපිට මේ ෆෝන් එකෙන් පුළුවන්. මෙගාපික්සල් 108 සෙන්සර් එකෙන් ෆොටෝ වීඩියෝ කැප්චර් කරන නිසා කොලිටි එක අඩු වෙන්නේ නැති වෙන zoom කරගන්නත් ගොඩක්ම පහසු වෙනවා. ඒක නිසා මේකේ zooming නම් ගොඩක්ම හොඳයි. ඔප්ටිකල් zoom සහ digital zooming දෙකම ගොඩක් හොඳ මට්ටමක තියෙනවා බලන්න පුළුවන්. ඉතින් ඊළඟටත් අපි කතා කරන්නේ කැමරා එකේම කම්පෝනන්ට් එකක් ගැන තමයි. ඉතින් මේක 8K වීඩියෝග්‍රැෆි කියන එක. ඉතින් මෙතනදී අපි බලුවොත් 8K වීඩියෝ කියන එක තාම ගොඩක් ලොකුට ප්‍රසිද්ධ වෙලා නැහැ. මොකද තාම ඩිස්ප්ලේස් ගොඩක් තියෙන 4K නැත්නම් 5K වගේ රිසලූෂන්. තාම ෆිල්ම්ස් වලත් 4K තමයි උඩරිම යන්නේ. ඉතින් YouTube එකට තාම 4K වලට වඩා රිසලූෂන් තියෙන වීඩියෝස් අප්ලෝඩ් කරන්න බෑ. ඉතින් ඒ වගේම 8K රෙකෝඩ් කරන්න පුළුවන් කැමරාස් තියෙන ටිකයි. ඉතින් එහෙම බලද්දි මේ ෆෝන් එකේ 8K වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන් කියන එක නම් ගොඩක්ම හොඳයි. කලින් මෙගාපික්සල් 108ක සෙන්සර් එකක් තිබ්බ කියලා ක්වලිටි එක ලුක් වැඩි වුණ නැහැ වගේ තමයි. 8K වීඩියෝ කියලා මෙයාලා මෙහෙම කිව්වට ඇත්තම මූවි කැමරා එකකින් ගන්න ක්වලිටි එක ගන්න බෑ කවදාවත්. මොකද මූවි කැමරා එකේ සෙන්සර් එක ගොඩක්ම ලුකුයි. මේ ෆෝන් එක ඇතුළේ අපිට දාන්න පුළුවන් වෙන ගොඩක්ම පොඩි සෙන්සර් එකක්. ඉතින් එහෙම බලද්දි මේකේ අපිට කවදාවත් මූවි කැමරා එකක තියෙන 8K රෙසලූෂන් එක ගන්න ගොඩක්ම අමාරුයි. ඉතින් මෙතනදී 8K වීඩියෝ කැප්චර් කරන්න පුළුවන් එකේ ක්වලිටි වීඩියෝ කැප්චර් කරගන්න පුළුවන්. ඒ වුණාට මේක අපේ මූවි කැමරාස් වලට නම් සමාන කරන්න ගොඩක්ම අමාරුයි. මොකද සානේ ස්මාර්ට් ෆෝන් එකේ සෙන්සර් එක පොඩි නිසා. ඒ වගේම අපි මේක 8K රෙකෝඩ් කරනවා නම් 30 fps වලින් එකේ normal විදිහට වීඩියෝස් රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම අපිට අනිත් රිසලූෂන්ස් වලින් ගියාම higher frame rates වලින් රෙකෝඩ් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපිට බලන්න පුළුවන් director mode කියලා කැමරා mode එකක් තියෙනවා. ඉතින් මෙතනදී වීඩියෝ රෙකෝඩ් කරද්දී හැම lens එකෙන්ම එන වීඩියෝ footage ටික වෙන වෙනම රෙකෝඩ් කරලා අපිට තියාගන්න පුළුවන්. අපිට lenses පහෙන්ම එන footage වෙන වෙනම ගන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය විදිහට edit කරලා අපිට අවශ්‍ය clips ටික ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ඊළඟටත් අපි කැමරා ගැනම තමයි කතා කරන්නේ. ඉතින් මෙතනදී night mode එක ගැන අපි කතා කරන්න ඕන විශේෂයෙන්. මොකද අපිට night mode
මෝඩ් කියනක ගොඩක් දුරට ෆෝන්ස් වල එද්දි බලා ගන්න පුළුවන් වෙන්නේ ෆොටෝස් වල විතරයි දාන්න පුළුවන් වෙන්නේ. ඉතින් ෆොටෝස් කැප්චර් කරද්දී ගොඩක් ඩාර්ක් තැන් වල ගොඩක් හයි ක්වොලිටි පික්චර්ස් කැප්චර් කරගන්න පුළුවන් වෙනවා. හැබැයි අපි වීඩියෝස් කන බැලුවොත් ගොඩක් දුරට වීඩියෝස් වල මේ නයිට් මෝඩ් කියන කාවේ නැහැ මෙච්චර කාලෙකට. හැබැයි මේ සැරේ Samsung Galaxy S20 ෆෝන් එකේ නයිට් මෝඩ් එක වීඩියෝස් වලටත් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක නිසා ෆොටෝස් විතරක් නෙමෙයි වීඩියෝස් උනත් ගොඩක් ඩාර්ක් වෙලාවක ගොඩක් හයි ක්වොලිටි විදියට වීඩියෝ ෆොටෝ කැප්චර් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපිට බලන්න පුළුවන් මේ ස්ක්‍රීන් එකේ 120 Hz රිෆ්‍රෙෂ් රේට් එකක්. ඒ කියන්නේ මේ ස්ක්‍රීන් එක තප්පරයකට 120 වතාවක් රිෆ්‍රෙෂ් වෙනවා. ඉතින් ඒක නිසා මේක ගොඩක්ම ස්මූත්. ඉතින් මේකේ ග්‍රැෆික්ස් එහෙම ගොඩක්ම හොඳයි. ගේම්ස් ප්ලේ කරන්න, මූවිස් බලන්න ගොඩක්ම හොඳයි. ඉතින් මේක Samsung ලා යාලගේ ෆෝන් එකේ ගොඩක්ම ස්පෙෂලායිස් කරලා පෙන්නනවා. මොකද 120 Hz ඩිස්ප්ලේස් ආවේ සාමාන්‍ය ගේමින් ෆෝන්ස් වලට. ඉතින් මේක ගේමින් වලටම ફોકસ කරලා නැති ෆෝන් එකකටත් 120 FPS ડિસ્પ્લે එකක් මෙයාලා දීලා තියෙනවා. ඉතින් අපිට මේකේ 120 Hz එවන 60 Hz වලට මාරු වෙන්න පුළුවන්. ඉතින් මේකේ බැටරි යූසේජ් එක වගේ අඩු කර ගන්න ඕන. නම් 60 Hz වලට දාලා මේක පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මෙසරේ ડિસ્પ્લે එකත් ගොඩම ලොකුයි. අපිට බලා ගන්න පුළුවන් 6.9 inch ડિસ્પ્લે එකක්. ඉතින් පහලා බලා ගන්න පුළුවන් සාමාන්‍ය 6.9 inch කියන්නේ සාමාන්‍ය ටැබ්ලට් එක, පොඩි ටැබ්ලට් එකක ස්ක්‍රීන් සයිස් එකට ගොඩක් දුර සමානයි. සාමාන්‍යයෙන් මේ වගේ සයිසස් වල ස්ක්‍රීන් සම ටැබ්ලට්ස් වලට එන්නේ ගොඩක් පොඩි ටැබ්ලට්ස් වලට. ඉතින් මේකේ බැලුවොත් බෙසල්ස් ගොඩක් අඩු කරලා ගොඩක් දුරට ડિસ્પ્લે එක විතරක් අල්ලන් ඉන්නවා වගේ ෆීලින් එකක් දෙන්න පුළුවන් මේ ෆෝන් එකෙන්. බෙසල්ස් ගොඩක් අඩුයි. ඉතින් මේකේ සෙල්ෆි කැමරා එකක් මේ විදිහට පුංචි රවුමක් වගේ බලා ගන්න පුළුවන් උඩින්. ඒ වගේම මේකේ ගොඩක් ලොකු කැපැසිටි එකක් තියෙන බැටරියක් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේක බලා ගන්න පුළුවන් වෙනවා 5000 mAh බැටරි එකක්. ඉතින් මේකේ ගොඩක්ම ලොකු බැටරි එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලා අපිට මේකේ බැටරි යූසේජ් එක තියා ගන්න පුළුවන් වෙනවා. මොකද මේකේ ගොඩක් හොඳ බැටරියක් තියෙන නිසා. ඒ වගේම මේකේ S20, S20 Plus කියන මොඩල්ස් වලට 4000 mAh, 4500 mAh කියලා බැටරි සම බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක අපි කතා කරන අවසාන top feature එක තමයි RAM එක. ඉතින් අපි බලා ගන්න පුළුවන් මේකේ base level RAM එකේ තියෙන මේක සදාන් කරලා තියෙන 12GB කියන. ඉතින් අපි සාමාන්‍ය notebook PC එකක් ගන්නවා නම් අපි සාමාන්‍යයෙන් උපරිම යන්නේ 8GB 16GB වගේ ඔප්ෂන්ස් වලට. ඉතින් ෆෝන් එක මෙච්චර ලොකු RAM කැපැසිටියක් තියෙනවා කියන්නේ මේකේ පර්ෆෝමන්ස් ගොඩක්ම හොඳයි. ගොඩක් දුරට PC එකක පර්ෆෝමන්ස් වලට සමාන වෙන විදිහට මේ ෆෝන් එක හදලා තියෙනවා. ඉතින් මේක Galaxy Dextation එකකට ගහලා ડિસ્પ્લે එකට කනෙක්ට් කරගත්තා නම් අපිට ආයේ වෙන PCs ඕන කරන්නෙත් නැති වෙයි. මොකද මේ ෆෝන්ස් වල ස්පෙસિෆිකේෂන්ස් ගොඩක් ඉස්සරහට යනවා මේ RAM එකේ වගේම. ඒ වගේම මේ ෆෝන් එකේ ප්‍රොසෙසර් එක වගේ ගොඩක් දේවල් ගොඩක් හොඳ මට්ටමක බලා ගන්න පුළුවන්. ඉතින් මේවා තමයි මේ ෆෝන් එකේ top features විදිහට මම කියන්නේ. ඉතින් තවත් features ගොඩක් තියෙනවා. ඉතින් මේ ගැන කතා කරන නම් ගොඩක් ලොකු වීඩියෝ එකක් හදන්න වෙනවා. ඉතින් දැනට top features විතරක් දාලා මොකද review එකක් තමයි ගෙනාවේ. ඉතින් ඔයාලට තවත් මේ ටෙක් වීඩියෝස් බලන්න ඕන නම් පහල දින subscribe button එක click කරලා අපේ channel subscribe කරන්න. ඒ වගේම මම ඊළඟට කියනවා Galaxy Z Flip කියන phone එකේ review එකක්. ඒකට ඒක බලන්න කැමති නම් bell icon එක click කරලා අපි අලුත් updates පාවා ගන්න වෙන අනුමත කරන්නත් එපා. එනවා විතර 3D king ආයතන වෙනවා.